ඔබ උත්සාහයෙන් පිළිගන්න ටෙක්නිකල් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එක කතා කරන්න ඕනේ ඔයාලට ගොඩාක් වැදගත් දෙයක් ගැන ටයිටල්. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ නම් ලංකාවේ අපි සිංහල නිවුස් කරන ටයිටල් එකට මම ගොඩක් ඉංග්‍රීසි යූස් කරන්නේ. ඒ කියන්නේ සිංහල එක වාක්‍යයක් යූස් කරන්නේ ඉංග්‍රීසි වැඩි පුර යොදන මොකද YouTube කැට ඉංග්‍රීසිනේ ඉංග්‍රීසි වලින් තමයි වැඩිම යූස් වෙන්නේ. මේක නිසා තමයි ඉංග්‍රීසි වලින් ගොඩක් යූස් කරන්නේ. අපි ඒකට මන් තාම හරිතැන්ට ආවේ නැහැ. හරිතැන්ට මම එන්න ඉස්සරහට නයි ගැන ක්‍රම තුනක් කියනවා. ඒ තුන ගැන මම ඉස්සරහට කියනවා. ඒකට මං ගැන මම මුලින්ම කියන්නම්. මං බගේ ඇඩ් ගොඩක් අය අහන කොහොමද views ගැන කොහොමද titles දාන්නේ කියලා. මෙහෙම මම ගොඩක් කියවට සිංහල කියන word එක දානවා. මොකද දැන් ඔයා search bar එකට ගිහලා කෙටුවම දැන් කියන්නකෝ how to make a YouTube channel සිංහල කියලා ගහලා බලන්න. ඔයාට සිංහලයේ විතරයි එන්නේ තනිකර. අන්න ඒක නිසා තමයි මම සිංහල කියන වර්ඩ් එක හැම වෙලාවකම යොදන්නේ. දැන් මේකටත් මම සිංහල කියන වර්ඩ් එක යොදලා තිනවා. ඒකට එකම හේතුව අන්න ඒකයි. මේ ගොඩක් වටින වර්ඩ් එක සිංහල නැත් ශ්‍රී ලංකා කියන මොකද අපි ලංකා තුලනේ අපි සිංහලෙන් කතා කරන මේ වීඩියෝ එකේ. ඒකට අපි සිංහල තියෙන එක අපිට ඒකත් හැඟෙන්න ඕනේ. ඒතකොට ලේසි YouTube එකට තියෙන අසිංහල නෑ නේද ලංකාවේ ඇතුළේ තමයි මේ දේ වැඩිම තියෙන්නේ. පිටරට රෙකමන්ඩ් වෙනව නෑ නෙමේ. ඒ වුණාට ඒක තමයි එකම හේතුව. එතකොට රෑන්ක් කරන්නේම ඔයාලට ටික වාසිදායක වැඩි. හරි. මම දැන් එන්න ඉක්මනට ක්‍රම තුනට. හරි. ක්‍රම තුනෙන් පළවෙනි එක. පළවෙනි එක මොකද්ද අපි කතා කරන්නේ? ලේසින් එක. How to. HOWTO. How to. How to කියන වර්ඩ් එක සෑහෙන ප්‍රසිද්ධයි. YouTube එකේ වැඩිම ප්‍රසිද්ධ වර්ඩ් එක How to කියන එක ටයිටල්ස් වල. දැන් බලන්න How to make a paper, How to make a wood, How to වුඩ් කියලා එක වුඩ් වර්ග හදනවනේ කෙනෙකුගේ. How to make a material, How to make a plastic, rubber, penguin, penguin එක like සෙල්ලම්බඩු තියෙන හුරතල් බඩුව එක එක තියෙන පැන්ඩල ඒවා ඒ වගේ දේවල්. එතකොට How to make a YouTube, How to make a title, How to make a thumbnail, How to make a blah 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 blah. තానකර තියෙන How to. ඒක චෙක් කරොත් How to කියලා තියෙන words වාක්‍ය සෑහෙන තියෙන YouTube එකේ කියන්නේ ගොඩක් අයට මිනිසුන් ඌවමනාවන්නේ how to කියන වර්ඩ් එක නේද? දැන් කොහොමද මම මේ දේ හදන්නේ? කොහොමද මම මේක හොයාගන්නේ? කොහොමද මේ කෑම හදන්නේ? ඒක තමයි how to කියන්නේ. කොහොමද? how to කොහොමද? ඒක ඕන තරම් තියෙන කෙනසම ඔයාලට දන්න දෙයක් තියෙනවා නම් කොහොමද මේක කරන්න කියලා ඔයාලා YouTube එකේ දාන්න. ඔයා මොකක් කර app එක download කරා නම් එම ඒ app එක කොහොමද download කරේ කියලා ඔයාලා දාන්න. හොඳයි. මමත් ඒක සමහරවිට හිටපු ගමන් කරනවා මම කරනවා ඉස්සරහට. ඒක කරන්න. දැන් ඔයා ගේම් එක ඩවුන්ලෝඩ් කරලා කියන්නකෝ. ඒ ගේම් එක ඩවුන්ලෝඩ් කරපු හැටි ඔයා මේ ස්ක්‍රීන් රෙකෝඩ් හරි ස්ක්‍රීන් ෂොට් හරි ගාලා ලයික් පොඩක් චූටි වීඩියෝ කියලා දාන්න. තමයි ව්යූස් එන්න පුළුවන්. ඔව්. දැන් ඒ ටයිප් එකට අනුව කරනවනේ කැටගරි එක වාගේ ඒ ටයිප් නම් කරන්න. ඒත් කැටගරි එකට අනුව ඒ දේවල් කරන්න. ඒක එක ගොඩාක් දේවල් තියෙනවා කරන්න. ඒ how to. ඊට පස්සේක versus. versus කියන්නේ vs versus again correct grip pilipit opponent opponent vs දන්නවනේ ගහ ගන්න ඇටි මරා ගන්න ඇටි සෙල්ලම් බෙල්ලම් ඒ වගේ versus එකේ මේ වාසිය තියෙන්නේ ගොඩක් අය ආසය බලන්න දැන් Samsung versus Apple Huawei versus Apple නැත්නම් මොකක් හරි Canon versus මොකක් හරි Sony camera ඒ මොකක් හරි versus කියලා දාන්න පුළුවන් නැත්නම් duck versus penguin ඒ වගේ මොනම දෙයක් ටොපික් එකකට අනුව ඔයාලට දාන්න පුළුවන් VS කියන වර්ඩ් එක. ඒ ගොඩක් මිනිස්සු බලන්න ආසයි. ගොඩක් මිනිස්සු බලන්න ආසයි. මොකද versus කියන වර්ඩ් එක අපි දැක්කා. හා මොකක් කරා එන මේ දෙක ගැන තමයි ඇත්ති. මේ දෙක මොකද හොඳ මේක අපි බලන්න ඕනේ කියලා ක්ලික් කරනවා. අපි ලංකාවේ ඉතින් මේක ප්‍රොබ්ලම් එකක් තමයි. මොකද ලංකාවේ මිනිස්සු ඒවට ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ කොමඩි ඩ්‍රාමා වලට හැර. ඒක නිසා ඉතින් අපි රට හැටිනේ ඒක නිසා ඉතින් ඒක ප්‍රශ්න. අපි පිටරටක ඔයා ඉන්නවනේ. මේක අනිවාර්යයෙන් යූස් කරන්න වැඩ කොට අවශ්‍යයි. ඊට පස්සේ මිස්ටේක්. ඒකත් අපේ රටේ ටිකක් අඩුයි. හැබැයි පිටරටවල උතුරන්න තියෙනවා. මොකද අපේ රටේ ඒකත් හොයන අඩුයි. මොකද ඕපු දූප බලන්න ආසයි, ඩ්‍රාමා බලන්න ආසයි, කොමඩි බලන්න ආසයි. මට මේ වගේ දේවල් වලට ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙන මිනිස්සු ප්‍රමාණය තවත් අඩුයි. يعني ඉන්නවා අඩුයි. මිස්ටේක් කියලා කිව්වම මොකක්ද දන්නවද? දැන් ඔයාලට මොකක් හරි දෙයක් වැරදුනා. දාන්න මම මේ දේ වැරදුනා. ඒකට වැඩි හරි ගියා. ඒ මොකක් කරගත් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් කවරම් කරලා වැඩ දාන්න පුළුවන්. මොකක් කරේ දෙයක් කරා හෝ ඉන්වෙන්ෂන් එකක් කරා ඒක බඩේක මිස්ටේක් එකක් වුණා. ඒක ප්‍රශ්නයක් වුණා. කටි කුතුහල කියන ආයෙන මොකක් ප්‍රශ්නයක් වුණාද දන්නු උනේ. ඉතින් ක්ලික් කරනවා.
නැත්තම් ඔය ෆිල්ම් එක තියෙන අඩුපාඩු මිස්ටේක්ස් වට දාන්න පුළුවන්. හැමේ කුලී නම්බර් 1 එකේදී මිස්ටේක්ස්. ආ බලන්න ගිලන්න වර. ඒකට හොඳ තබ්නේල් එකක් හදන්න. මෙතන මේ රවුම් කරලා දාන්න. මෙතන මේ ප්‍රශ්නයක් කියලා. ගිල බලන්න අනිවාර්ය. මොකන්ද මේ මිස්ටේක්ස්? ඉන්ටරෙස්ටිං විදිහට වීඩියෝ එක හදන්න. තාවලොන් ඔය ඇප්ස් වල තියෙන මිස්ටේක්ස් ප්‍රශ්න ඔය ඇඩ්ස් වැඩිපුර වැටෙන ඒවා බග්ස් ක්‍රියේට්ස් වෙන ඒවා ඒ වගේ දේවල් මිස්ටේක් කියන වර්ඩ් එක දාලා හදන්න නැත්නම් ඔයාලා බ්ලොගින් කරනවා නම් මොකක් හරි හැම දේවල් කරනවා ඒත් ඒ වර්ඩ් යූස් කරන්න වැඩ ගොඩක් වාසිදායකයි මේක තමයි ප්‍රධාන තුන වැඩිම යූස් කරන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාව තුල මේ තුන තුනේ how to කොහොමද යූස් වෙනවා අනිත් දෙක යූස් කරන්න ටිකක් අමාරුයි මොකද අපි ඇයි ඒකට ඉන්ට්‍රෙස්ටිං නැහැ ලොකුවට අඩුයි ඉන්න අඩුයි ඒක ඇයිතින් අපේ රටේ හැටි අපේ රටේ අය මං කියන මේකෙත් අපේ රටේ වැඩිම බලන්න අස කොමඩි අස කොමඩි ඩ්‍රාමා ඒවා ඉතින් කොහොමද නාට්‍ය ඊට පස්සේ ගොසිප් ඒ කියන්නේ ලංකාවේ හෝ බොලිවුඩ් හෝ ගොසිප් බලන්න ගොඩක් ආසයි ඒ කියන්නේ ඕපදූප ආසයි බැන බැන හරි බලනවා hina ayenewa una bæna bæna hari balana dan බැන බැන හරි බලනවා ඒ හැටි මම ද එක්ස්පීරියන්ස් කරලා ඉන්නේ දැන් මිස් මේකේ මට බයින හොඳටම එක වීඩියෝ එකට වැඩක් නැහැ කියලා මම ඩිලීට් කරලා දානවා කරන් ගන්න මොකද උන්ට තේරෙන්නේ නැහැ දේවල් ඉතින් වියුස් එනවනේ කමෙන්ට් නැහැ කියලා වණ්ඩිකා ගන්නවා ඒ වගේ එනවා ගණන් ගන්න එපා ඒ වගේ නැහැ දැන් තේරෙනති මේ ක්‍රම හතර තමයි වැඩිම අපේ ලංකාවේ ප්‍රසිද්ධ අනිත් දේ තමයි මියුසික් සංගීතය සංගීතයේ හැම චැනලෙම දිනුවෙන්නේ නැහැ ඒක හරි ඒ වුණාට ටික ප්‍රසිද්ධ අය ඉන්න මියුසික් වීඩියෝස් හදලා දාන ඒ අයගේ වීඩියෝස් ටගල දුවනවා ඒක ඒ වගේ තමයි ඔයාලා යුරෝපයේ දක්නන ලැබෙන්නේ ඒ වගේ කම්පැනිස් ඒ චූටි චූටි සොංග්ස් හදන ඒවා එළියට දාන එයාලගේ බ්‍රෑන්ඩ් එකක් විතර දාන කම්පැනි වල චැනල්ස් තමයි ඔයාලට දක්න ලැබෙන්නේ ඒවා තමයි ඔය ලොකු නැගලා යන්නේ ඒකට ඔයාලට දක්න පුළුවන් සංගීත නාට්‍ය බලන්න තමයි ඒක කියලා දැක්කා ඒ මේ ළඟදී යනවා ඒ මියුසික් කම්පැනි එකට ගිහලා එයාලට දෙන සොංග් එක අන්න ඒක තමයි YouTube channel එක ඔය වගේ වෙන්නේ ආව ඒක තමයි ඇත්තට වෙන්නේ ඉතින් ඒක දැන් ඔයාලට තේරෙන්නේ නැති ඒකෙත් මොකද්ද මේ වෙන රහස කියලා ඒක තමයි මොකද අපි දැන් බලන්න ගිහලා YouTube එකේ ට්‍රෙන්ඩ් ලිස්ට් එකේ මොනවද දකින්න ලැබෙන්නේ හිරු TV එක ඒකේ රියැලිටි ෂෝ හරි ඊට පස්සේ හරි TV එකේ ඒක නම් ඇත්තම කිව්වොත් හොඳයි හොඳ කන්සෙප්ට් එක හොඳින් ඉන්ටර්වියු ඒ වගේ වෙන හොඳයි තව ඉතින් එනවා වස්තික වීඩියෝ එක තියෙන එක ලස්සන එන්ටර්ටේන්මන්ට් සින්දුවක් ඒ වගේම 4K වලින් අපි ලංකා පළවෙනි 4K එක ලෝකේ නම් ඉතින් ඔක්කොම ක්‍රොස් කරලා ඉවරයි මොකද ලෝකේ ඔක්කොම ඉවරයින් පස්සේ තමයි අපි ලංකාවට එන්නේ ඒ වුණාට එහෙම හරි එක්කෙනෙක් කවර ගෑනාපේකට මට ඇත්තම කිව්ව සතුටුයි අවංකවම ඒ මීට කලින් කරන්න තිබ්බා කාටර් උනන්දුවක් දැක්වේ යාළ විතරයි ඒකයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ නැත්නම් කවරේ දක්වන්නේ නැති එයා පහතර දාන්නේ ඒ අපේ රටේ වෙනවා කවර ඉන්වෙස්ට්මන් කරන්න බෑ අපේ රටේ කරොත් ඒක ඉල්ලීගල් කියලා තමයි ගන්නෙ ලීගල් කරන්න ගොඩක් මාසෙ ඉන්නවා හැටි ඉතින් මොනා කරන්න කරේ ඒව ගැන අපි කතා කරන්න කන්ට්‍රෝවර්ෂල් පැත්තට යන්න ඕනේ නැහෙනි ඊට පස්සේ ලක්කයි සිකයි ජනප්‍රිය එයාලගේ වීඩියෝස් කොහොම ට්‍රෙන්ඩින් වෙනවා මොකද එයාලගේ ඒක හේතුව වෙන්නේ එයාලගේ පළවෙනි පෑය ඇතුළතදී එයාලගේ ඉබ්බන්ටම ලොකු සෙනගක් එනවා පටකල කඩාගෙන හැමෝම බලන්න ලක් මම හිතන්නේ 10000ක් 15000ක් 20000ක් විතර එනවා එකපාරට ඉතින් එහෙම આવොත් එම අපේ ලංකාවේ එහෙම ඉන්නේ නැත්නම් සබ් පිටරටවල ලක්ෂ ගණන් සාමාන්‍යයෙන් ලක්ෂ 4 පහින් ඔව් ලක්ෂ 4 පහිනවා සාමාන්‍ය පළවෙනි පැය ඇතුළතදී අපේ සෙනග අඩුයිනේ අපේ සෙනග වැඩි අඩුයි ඒ වුණාට වැඩි බැලුවොත් එම 10000 15000 කියන එක තමයි වැඩි ගොඩක් වැඩි පළවෙනි පැය ඇතුළතදී යන්නේ ගාන ඒ ගාන අප ගාන ට්‍රෙන්ඩි ඉතින් ඒ වගේ හැම එකම වෙන්නේ නැහැ හැම channel එකෙම එහෙම වෙන්නේ නැහැ මොකද ට්‍රෙන්ඩි ලිස්ට් එක හැම channel එකම දාන්නත් බෑ සමහරව දාන්නේ වැටෙන්නේ නැහැ ඔටෝම සමහරු කියන කෝපරේට් වදින නිසා ට්‍රෙන්ඩින් ඉන්නේ නැහැ කියලා ඒක වෙන බොරුවක් මොකද කෝපරේට් ක්ලේම දවස් 90යි තියෙන්නේ දවස් 90න් පස්සේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ සමහරු ඒවට බොරු ට්‍රැවිල්ලා ඉන්නවා ඒක ඉතින් මම මොකද කියන්නේ නැහැ මොකද පඬිතට ඒ දන්නේ යන්න බෑ ඒක නිසා අපි මට කරන්නත් පුළුවන් හරි ගැස්සලා දෙන්න පුළුවන් අපේ YouTube ලංකා YouTube එකේ හරියට සයිට් ටැග් නැහැ ඒක නිසා මට එක් කරන්න බෑ මං ඉන්දියාවට යන ගමන් මම තනින් එක් කරලා දීලා එයාලට හදලා දෙන්න පුළුවන් ඒක දන්න ක්‍රමවේදී
පඬිතකන්දාරන්නේ මේ ඇත්ත කිව්වේ. හරි ඉතින් මෙච්චර මම මෙතනින් යට මුකුත් කතා කරන්නේ. අනිත් වීඩියෝස් වලත් හදන්න ඕනේ. මම තව වීඩියෝස් හදන්න ඉපේ. ඒ වලදී මම ඒව ගැන කතා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් වල දිගටම ගේන එක නිසා subscribe කරලා තියාගන්න. like and comment කර share කරලා subscribe කරන channel එක. අදට සමගන්නවා ඔබට ජය හැ.